ආවඩා ආයුබෝ වේවා කියලා පිළිගන්නවා. සතා ටීවී එක වෙනුවෙන් ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නේ සතා මාමා. ඉතින් සතා ටීවී එකේ 100 වෙනි හරි 101 හරි වීඩියෝ එක තමයි ඔබ දැන් අද නරඹන්නේ. ඉතින් මං හිතුවා ඔබට දෙන්න බීමක් මේ විශේෂ දවස වෙනුවෙන්. බීම කිව්වපහම ඔබට මතක් වෙනවා පාරේ තොටේ. ඉතින් ඇත්තටම අපි ගෙදරදී කොහොමද ජූස් එකක් හදාගන්න කියලා සතා මාමත් එක්ක එකතු වෙලා ගෙදර තියෙන පොඩි පළතුරක් හෝ පළතුරු දෙකක් තුනක් අපේ වත්ත පිටියේ තියෙන අපි හදා වඩා ගත්තු ගහකින් කොලකින් වැලකින් කඩාගත්තු පළතුරක් දෙකක් තුනක් ඕම් සතා මාමා ඔබ තමුන් නාන්සේලා වෙනුවෙන් ඔන්න සතා මාමා ඒව එකතු කරගෙන තියෙනවා. බලන්ටකෝ ඈ බොහොම සරලව ඈ. මම ඉතින් ඔය ග්ලව්ස් ඒවා මේවා පාවිච්චි කරන්නේ නැහැ. දඩි බිඩිස් ගාලා ලුණු මිරිස් හැදුවා වගේ මම පටස් ගාලා මේක හදන්න පුළුවන්. ඉතින් මේකට මම ජාති කීපයක් එකතු කරගත්තා. කාමරංගා ගෙඩියක් තිබුණ ගහේ දෙහි ගහෙන් දෙහි ගෙඩියක් කඩාගත්තා. ලුණු ටිකක් ගම්බිරිස් කුඩු ටිකක් රයිට් අපියන් කඩාගත්තා කිව්වනේ. කඩාගත්තේ සතා මාමාගේම දෑතින් සිටවල පළදාව හැදිලා තියෙන ඒ පළතුරු ගස් වලින් එක ගෙඩියක් නෙලා ගන්නටයි යන්නේ. ඉතින් සතා මාමම හිටවලා ඒක ආපහු බලන්ටකෝ ඒක අස්වැන්න නෙලා ගන්න මොහොතත් ඉතින් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා. සතා මාමට ගොඩක් සන්තෝසයි. මොකද ඔයාලත් මේ වගේ හිටවපුවාම වැඩි කාලයක් යන්නේ පළදාව ලැබෙනවා. මම මේ හොයන්නේ අඹ ගහ ආමේ තියෙන්නේ බඩ හා ඔය තියෙන්නේ ඕරයිට්. මේවට වස විසෝදලා හරි මම මේක එල්ලලා කඩනවා හැම නෙවෙයි හරිය. සතා මාම ට්‍රයි කරන්නේ 100% දේශීය වස විස නැතුව කාබයිට් ගහලා නැතුව ස්ප්‍රේ කරලා නැතුව පළතුරක් දෙකක් හොයාගෙන කඩමු චටස් ගාලා කඩමු. බලන්න හොත්තට පැයිලා තියෙන්නේ මේ වගේව කණ්ඩත් ඉතින් පින් කරන්න ඕනලා. හරි කොහමද නැවුම් බඩු ගෙදර ගහේ බඩු. හරි ඉතින් මම අඹගෙඩියක් හොයාගත්ත ඊළඟට කෙලීම දෙහි ගහයට යනවා. දෙහි ටිකක් නම් මේ දවස්වල ගණන් ඉතින් ටිකක් ගැට තියෙන්නේ. සතා මාමර හැමදාම දෙහි ගයි දෙහි තියෙනවා දෙයියන්ගේ පිටයි කියලා. ඉතින් මේ ගෙඩියක් තෝරගත්තා. මේක ගැට වෙන එක හොඳයි ටිකක් පැංගිරි ගතිය වැඩි. මිරිකන්න එහෙම නියම ගැටේ ඈ. ඔබ බලන්නකෝ මම මිරිකනවා. මොකද මේක මේ වඩා සුදුසුයි. බීම එකට දාන්න තමයි මම හදාගන්නේ. ඉතින් මේ ගහකොළ වට වටපිටාවෙන් තෝරා ගන්නවා කියපු නිසා තමයි මම අද මේ ඔයාලට පෙන්නන්නේ. මෙන්න ඇස් ලැබු ගස්යායට අපි ආවා. දැන් සතා මාමගේ අතින් මේ ටෝපුවා. ගස් ලැබු ගෙඩියක් අපි නෙලා ගන්න බලමු. මේ තියෙන හොඳ එකක්. ඉතින් මේවා ස්ප්‍රේ කරලා අනම්මනම් මොකුත් කරලා නැහැ. ගහින්මයි කඩලා අද පළතුරු බීම එක හදන්න යන්නේ. ෆෘට් ජූස් එකක් ගහමු අපි. ඒ කියන්නේ අර ගෙදරට කවුරු හරි ආවම බීම බෝතලයක් කඩේ දුවලා ගිහිල්ලා ගන්නවා වගේ නෙමෙයි. මේක මාර ගැටිය. ෆ්‍රිජ් එකේ දැන් අපිට බොන්නත් පුළුවන්. ඉතින් ටිකක් සතා මාම පොඩ්ඩක් උකුවට බොන්නේ උකුවට. කොහොම සතා මාම කෝක බිව්වත් බොන්න උකුවට උකුවට. හොඳයි ගල් ලැබු ගෙඩියකුත් අපි හොයාගත්තා. ඉතින් මේකට සෙට් වෙන්න නම් බබාලට කියන්න බබාලා මේ ගස් ලැබු ගෙඩියයි කෙසෙල් ගෙඩියයි අඹ ගෙඩියයි දැම්මොත් නියමට එනවා. මම කෙසෙල් නම් ඉතින් තියෙනවා සතා මාමගේ. ඒක ඇඹුල්. නමුත් ඒක ඉදිලක් නැහැ. ඇඹුල් මේකට සෙට් වෙන්න ආනමාලු හරි ඇඹුම් කියන වර්ගයේ තිබ්බනම් හොඳයි. මේ රත් කෙහෙල් තාම පීදිලක් නැහැ. රත් කෙහෙල් ගෙඩියක් තිබ්බනම් සුපිරියට මේනවා මේ ජූස් එක. අද කෙසෙල් හොය හොය හිටියොත් අපිට අපේ ජූස් එක අඹනම් තියෙනවා වැඩිත් එක්ක. ඉතින් අද කෙසෙල් හොය හොය හිටියොත් වත්ත පුරාම ඇවිදින්න වෙයි. ඔව් මේකත් මේක සීනි කෙසෙල් එකක්. ඒකත් මදි. ඉතින් ඉදුණු කෙසෙල් ගෙඩියක් හොයා ගැනීමේ පරම පවිත්‍ර වූ චේතනාව මෙතනින් අයින් කරලා අපි කාමරංග ගහ පැත්තට යනවා. ඉතින් මතක් කරන්න ඕන මේ පුංචි කාමරංග ගහේ ගෙඩියක් දෙකක් තිබුණා වගේ මතකයි. ඔව් එකක් දුර්වල වෙලා තියෙනවා. ඉතින් සතා ටීවී එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න හිතවතුනි. ඉදිරි ගමන එකක් දීර්ඝ ගමනක් තියෙන්නේ. ඒ නිසා ඔබ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔබේ යෝජනා චෝදනා අපිට යොමු කරන්න. හරිය පහලින් තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔබේ යෝජනා චෝදනා ලියලා දාගන්න පුළුවන් යටින්. හරිය ඒකට මොකද්ද එකක් කියනවා ඩිස්ප්ලිස්ටන්ඩ එක රයිට්. දැන් සතා මාමා වත්තවටේ ගිහිල්ලා කඩාන බිඳගෙන ආපු නැවුම් ප්‍රෙස් එකේ තියෙන එලවලු ටික එලවලු නෙමෙයි පළතුරු.
කැමරංගගේ වියත් එදලා කේල් කොලේක තියලා ගෙතර ආදන්න විදියට වැඩි විස්තර නැහැ ෂණික වැඩේ කරේ මේ වීඩියෝ එකක් කරන්න ඕන නිසා හරිය එතින් ගසලපු ගෙඩිය කැපුවා දෙකට නැවත දැන් හතරක් වෙන්න කපනවා හරිය ක්ලාස් දෙයක් එහෙම දාලා කරන ලස්සන දෙයක් නේද එතින් ඒවා ඕනේ ගෙතරනේ පොඩි පොඩිව බාස්කට් ටිකක් එකතු කරලා ෂණිකව වැඩේ කරන්න පටන් ගත්තේ හරිය රයිට් අපි අඹ ගෙඩියක් කපලා ගමු කියන්ට ඕන ඒක ගෙදරම හිටව ගත්තු නිසා ඉතින් කිසි කටලුවක් නැහැ ඒක බොහොම රසවත්ව තියෙනවා පණුවේ වමුව නැහැ පොඩ්ඩක් අර උඩින් කළු වෙලා තින්නේ අඹ ගෙඩියේ පොඩ්ඩක් වැදුනොත් තැලුනොත් මං කඩන් ආපු අඹ ගෙඩිය නෙමෙයි මං හිතන්නේ කපන්නේ අඹ කීපයක් තිබුණා කලින් මේ වගරගත්තු බෙන්ඩරෙත් ලෑස්ති බෙන්ඩරේ කියනකොට මතක් වුණේ අර ගෑනු අයගේ බෙන්ඩර් කතාවක් තියෙනව නේද අර හැමදාම ගෑනු ගෙනා ගියාම බෙන්ඩරේ දාලා පෙන්නන්න කියනවනේ එහෙම කතාවකුත් තියෙනවනේ රයිට් මම මේකට යොදා ගන්නවා අයිස් වතුර අයිස් කැට යොදා ගන්නවා නම් වඩාත් හොඳයි රයිට් මම බෙන්ඩරේට දැන් ඉතින් ලෑස්ති කරනවා මගේ පළතුරු සුවල්පේ ඉස්ලාම් මම අත ටික ඇරලා ගත්තේ ස්ලබු ගෙඩිය ඇට ටික ඇරියට පස්සේ ඕ අඹ ගෙඩිය ඇට ටික ඇරියට පස්සේ මෙන්න මේ ආකාරයට අඹ ගෙඩිය නම් ඇට නැහැ නේ අඹ ගෙඩිය ඇට ආරින දෙයක් නැහැ අඹ ගෙඩිය පොඩ්ඩක් මෙන්න මෙහෙම කපලා ටිකක් තැලිච්ච තැනක් තියෙනවා අයින් කරලා මේ විදියට අපි කපමු කපලා ඔක දාමු බෙන්ඩරේ කොටසට හරි කෑලි කෑලි වලට කරපුවාම ඔක දඩි බිඩි ගාලා කුඩු වෙලා එනවා ඉතින් තමන් මෙන්න මෙහෙම ලෙල්ල ගලවලා ගත්තාම හරි රසවත් අනික පොඩි වෙන්න සමහර වෙලාවට අනිත් අය හැන්දින් ගානවා ඕවා කතන්දරනේ බබා අත හුරුනම් තමන්ට වැඩ කරන්න පුළුවන් ගස්ලපු ගෙඩියත් සූරලා ගන්න නැහැ මේව ගහී දුනේව ස්ප්‍රේ කරලා කාබයිට් ගහලා නැති නිසා අපිට ඕන විදිහට ලෙල්ල පවා මේ විදිහට ගලවන්න පුළුවන් ඒකයි මේ වගේ තියෙන විශේෂත්වය හෙදින් මම මේකට යොදා ගන්නවා ලුණු කුඩු ස්වල්පයක් එකතු කරනවා එතකොට සීනි ඔබ පරිභෝජනය කරන විදිහට පොඩ්ඩක් එකතු කරනවා මම මේ අකුරු බෝතලෙත් පොඩ්ඩක් ගෙනවා මේ අකුරු කෑල්ලක් උනම් මේකට දැම්මට කමන්නේ නැහැ ඉතින් ඕකේ පැණි නෙමෙයිනේ තියෙන්නේ සීනි නෙලමයෝ ඉතින් රයිට් ලුණු ස්වල්පයක් එකතු කළා අකුරු කෑල්ලක් දෙන්න දැන් සීනි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඉතින් සතාමාවට නම් සීනි නිසා වැඩිය මේවා ගන්නෙ නැහැ සීනියන්දක් දෙකක් ඇති ඉතින් මේකෙන් හතර දෙනෙකුට කර හදන්න පුළුවන් සාමාන්‍ය ලොකු වීදුරු ගණනාවක් හදන්න පුළුවන් රයිට් දැන් අපි වැඩකටයුතු ඉවර කරමින් පවතින ඔන්න තව දෙයක් එකතු කරනවා මම මේකට ගෙදර තියෙන ওই කුළු බඩු ටිකක් එකතු කරනවා මේක ඇවිල්ලා ගම්බිරිස් කුඩු කෑලි කරපු කුඩුත් නෙමෙයි කෑලි ඉතාම ස්වල්පයක් එකතු කරනවා මාර මශාන එකක් එනවා කටට ඕක බොද්දි නිකන් පැණිම රස නැතුව ඊට පස්සේ මම දෙහි ඇඹුල් ස්වල්පය එකතු කරන්නේ මොකද කාමරංග කෑල්ලකුත් දානවා දහේම කඩාගත්තු දෙහි නිසා ඉතාම ඇඹුල නියමයි ගැටේ වුණත් ඇඹුල ඉතාම හොඳට තියෙනවා ඒ නිසා අඹවලත් ඇඹුල් තියෙනවා කාමරංගවලටත් තියෙන නිසා ගස්ලබුගේ ජීතරත් තනියම හැදුවා නම් ගස්ලබුගේ ඩියත් තනියම හදන්න පුළුවන් ඈ මෙන්න මේ විදිහට මික්ස් කරගත්ත නිසා මම දෙහි ස්වල්පය එකතු කරේ ලුණු කුඩු ස්වල්පයක් එකතු කරා දැන් හරි බොමයක් ඉතින් අපි කාමරංග කෑල්ලක් විතරක් දාමු ගොඩක් දාන්න හොඳ නැහැ මොකද හිරා කඩාන බිනගෙන අනිත් දෙකම යට කරගෙන එනවා හරිය දැන් ඉතින් වැඩකටයුතු ඉවරයි ඉතින් බොන්න තමයි තියෙන්නේ ඉතින් මොකද හිතෙන්නේ අපි මේ වගේ පොඩි වීඩියෝ එකක් කරපුවාම මේ වගේ හොඳ නරක කියලා අපිව දැනුවත් කරන්න මොකද ඔබේ අදහස් යෝජනා අනුවනේ අපි වැඩ කරන්න ඕනේ අපේ අදහස් යෝජනා නෙමෙයිනේ වෙන්න ඕනේ රයිට් ඉතින් බෙන්ඩරේ අටෝලා හිමීට විදුලිය සපයලා අපි මේක පොඩ්ඩක් ගහගමු සමහර අය කෑලි කෑලි හිටින්නත් මේක පොඩ්ඩක් කුඩු කරගන්නවා මං කිසිම දෙයක් දාන්න වතුරවත් දාන්න නිකන් පළතුරු ටික විතරයි මේක දාලා හොඳට කුඩු කරගන්නේ මම මේක ජූස් එකක් විදියට ඝන කවන්නේ ඔබට හිතෙනවා නම් ඝනකම ටිකක් වැඩි වෙන්න ඕන කියලා උකුවට ඕන කියලා ඉතින් මම වතුර ටිකක් අඩු වෙන්න දාන්නට ටිකක් වැඩිපුර කට්ටිය ඉන්නවා නම් වතුර ටිකක් වැඩියෙන් දාන්න හැබැයි අයිස් කැට දාපුවාම හරිම ගතියක් එනවා සුපිරිම ගතියක් එනවා කැට කුඩු වෙලා එද්දි නියමෙට මෙනවා මම අයිස් කැට දැම්මේ නැහැ මං අයිස් වතුර පාවිච්චි කරා දැන් ඉතින් වේගයෙන් මේක හොඳට මික්ස් වෙනවා ඔබට පේනවා ඇති මේක පහට අපි
දනවා මේ තියෙන හිත උතුණි බලන්න ආ දැන් නියමට වැඩිලා තියෙන ඉතින් මේකට අයිස්ක්‍රීම් යෝගට් එකක් තින්කිරි වගේ මොනවා හරි දැම්මොත් ආව එනවා සුපිරියට අපිට යන අවශ්‍ය දේවල් අවශ්‍ය නැහැ අපේ ගෙදර තියෙන පුංචි දෙයින් මං අයිස් කැට වෙනුවට අයිස් වතුර යොදා ගන්නවා දැන් තමයි මං වතුර දාලා බලන්නක බබාලා අරින්න බෑ ආ මේ තියෙන්නේ තල්කිරියම මතක් වෙනවද පොඩි කාලේ බීපු තල්කිරි තල්කිරි ආ හොඳයි ඝනකම පොඩ්ඩක් අපි චෙක් කරලා බලමු වැඩි වැඩි බොහොම උකු වැඩි තව වතුර දාලා මික්ස් කරන්න පුළුවන් සීනි ටිකක් ලුණු ටිකක් එහෙම දාලා නමුතින් සතා මාම ටිකක් උකුවට බොනවා ඔත්තට ගුණේ රසය එක ඈ ගය ඇදුණු බඩුනේ රයිට් මෙන්න අපි අදාගත්තු ඒ අහිංසක පානය ජූස් එක මෙන්න මේ විදිහට තමයි බලන්ට පාට වීඩියෝ එක පාට කරලා නෙමෙයි ජෝස් එකේ පාටමයි බබා හරියට හරි ඉතින් දැන් වැඩේ හරි දැන් ඉතින් පිළිගන්න පුළුවන් බොන්න පුළුවන් මම්ම ගහලා දානවා මේක ෂොටුස් ගාද්දී මහන්සිත් එක්ක එහාට මෙහාට දුවලා රයිට් මෙන්න ඔන්න ඔබ බොන්න සතා මාමා ඊට පස්සෝ බොනවා එහෙනම් අපේ එක වීඩියෝ එක නරඹුවා නම් හොඳයි වටී කියලා හිතෙනවා නම් ඊළඟ වීඩියෝ එක නරඹන්න අපි තව ස්වල්ප අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙන්න බලාපොරොත්තු වෙන සමුගන්නටයි සූදානම් වන්නේ ඔන්න ගෙදරට නිවසට අවශ්‍ය කරන ජෝස් එක අපි හදලා ඉවරයි බීලා බලන්න සුපිරියටම තියෙනවා ආයේ කිසි දෙයක් නැහැ වසත් නැහැ විසත් නැහැ අප්පච්චියා දන්නෙම නැතුව වීදුරු දෙකම පෙර දන්නෙම නැතුව වීදුරු දෙකම ගියා බබා